ප්‍රිය වර්බුම් නරඹන්නෙනි ඔබ හැමට ජේසු පිහිටයි කියලා අපි ආරම්භ කරනවා මේ නගරසර එහෙම නැත්නම් අපි කියමු අපි කතා කරන්න යන හැම එකක්ම නගර නොවෙන්න පුළුවන් ඉතින් එහෙමනම් ගැමිසර කියලාත් ඕනනම් එකතු කරන්න පුළුවන් කොහොම හරි ඒ ප්‍රදේශ ගැන නගර ගැන ගම්මාන ගැන ශුද්ධ උදේශය අද අපි ඔබත් සමග කතා කරනවා මේදී වැදගත් දේ තමයි අපි ජේසුගේ ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා කරන ගමනක් මේක එහෙමනම් ජේසු ගේ උපත වඩාත් නිවැරදිව කිව්වොත් ජේසුගේ උපතට ප්‍රවේශයක් වන ස්නාවක ජුවාම්තුමාගේ උපතේ ඉඳලා තමයි අද අපි පටන් ගන්න. ඒ විදිහට බෙත්ලෙහෙම ගලීලය හරහා ජෙරුසලම් සමාරියාව අන්තිමට ජෙරුසලම ආදි වශයෙන් ජේසුගේ උපතේ සිට ශ්‍රී මරණය හා උත්ථානයද ස්වර්ගාරෝහණයද දක්වා කියන ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ සැරි සැරූ ඒ ස්ථාන ගැන අද සිට අපි ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් අපි යමු අද දින අපේ පළමු වන නගරසර එහෙම නැත්නම් ගැමිසර එයින් පළමු වෙන්න තමයි අයින් කෙරෙම්. අයින් කෙරෙම් කියන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් මිදි උයනේ දිය බුබුල කෙරම් කියන්නේ මිදි උයන මිදිවත්ත අයින් කියලා කියන්නේ හැම එකක්ම දිය බුබුලක් එහෙම නැත්නම් අපි කියනවා දිය උල්පතක් උල්පත කියලා කියන්නේ එතකොට මිදි උයනේ උල්පත එහෙම නැත්නම් මිදි උයනේ දිය බුබුල යන්නේ යන්නයි මෙහි අර්ථය වන්නේ එතකොට මෙය පිහිටලා තියෙන්නේ ජෙරුසලම් නගරයෙන් හැතපොම් පහක් විතර නිරිත දෙසින් ඊළඟට අපිට කිව යුතු වැදගත්ම දේ විශේෂයෙන් මේ නගරය අපට වැදගත් වෙන්නේ පළමුවෙන්ම ස්නාවක ජුවාම්තුමා නිසා මන්ද උන්වහන්සේ උපත ලැබුවේ මේ අයින් කෙරෙම් කියන මේ කුඩා පිටිසර ගම්මානේ අදත් ඔබ එහි වන්දනා කිරීම හෝ සංචාරය සඳහා යනවා නම් බොහෝ දේවස්ථාන ඒ වගේම තාපසාරාම ඔබට දැක ගන්නට පුළුවන්. ඇත්තෙන්ම අපිට දැනගන්න ලැබුණු පරිදි හැම අවුරුද්දෙම සංචාරකයෝ මිලියන 3ක් මේ ස්ථානයට ඇදෙනවා. මොවුන්ගෙන් වන්දනාකරුවෝ පමණක් 3න් එකක් විතර වෙනවා. අපි පරණ ගිවිසුම් කාලේ මේ ස්ථානයේ තරම් ප්‍රසිද්ධ වූ තැනක් නෙවෙයි විශේෂයෙන් දෙවන දේවමාලිගා සමයේ ජුදා ජාතිකයන්ගේ මේක ජනාවාසයක් වුණා මම වචනයක් කියන්නම් දෙවන දේවමාලිගා සමය කිව්වම ඔබ සමහර විට ඔබ ඒක පුරුදු නැති යෙදුමක් වෙන්නට පුළුවන් ඔබ දන්නවා පළවෙනි දේවමාලිගාව සලමන්තුමා හැදුවා ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 587 දී නබුකඩ්නසර් රජුරෝ ඒ පළමු දේවමාලිගාව ගිනි තියලා විනාශ කරාට පස්සේ ඔවුන් විප්‍රවාසයට ගිහින් ආවට පස්සේ දෙවන දේවමාලිගාව හදන්න ගත්තා එස්රාහා නෙහෙමියා කියන ඒ ශ්‍රද්ධාවන්ත ගිහි මිනිසයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් එතකොට මම ඒ දෙවන දේවමාලිගාව කියලා කිව්වේ අන්න ඒ අය හදපු දේවමාලිගාවයි. එතකොට අන්න ඒ කාලේ ඉතිහාසයක් මේ ස්ථානෙට තියෙනවා. ඒක ඔප්පු කරන්නට අද දින උනත් අපිට දකින්නට පුළුවන් පවිත්‍ර වීම සඳහා නැත්තම් ස්නානය සඳහා මේ ස්ථානේ පාවිච්චි කරපු වාට සාධක තියෙනවා පුරා විද්‍යාවට අනුව හරියට සීත ගඟුල වගේ ශුද්ධ ස්ථානයකට යන්න ඉස්සර මිනිස්සු මෙහි ස්නානය කර බවට සලකුණු තියෙනවා ඒ වගේම මෙය
කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධ වෙච්ච ස්ථානයක්. ඒක පෙන්වන්නේ විශේෂයෙන් ඔලිව් ගෙඩි මිරිකන සෙක්කුවක් පැරණි සෙක්කුවක් මෙහි හමු වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි යමු අපිට වඩා වැදගත් වන්නේ නවගිවිසුමේ නවගිවිසුම සම්බන්ධයෙන් මේ ස්ථානය දරන සංකේතීත්වයයි. ලූක් 1:39ට අනුව මරියතුමී වහාම ජුදා කඳු කරේ වූ ස්ථානයකට නික්ම ගියාය කියලා. ඒ කියන්නේ ඇය ගියේ ඇගේ ඥාති සොහිරිය වූ එලිසබෙත් තුමී ගර්භණී වූ බව අසා ඇගේ සතුට ප්‍රකාශ කරන්නටත් ඇගේ අමාරු අවස්ථාවේදී ඇයට හැකි පමණින් උදව් කරන්නටත් මරියතුමීට අවශ්‍ය වුණා. ඒ වගේම තවත් එක පුංචි දෙයක් මම කියලා මේ විස්තරය අවසන් කරන්නම්. ඔබ දන්නවා අපේ කතෝලික ලිත නැත්නම් කැලැන්ඩරය ජනවන්දනා පිළිබඳ කැලැන්ඩරය ග්‍රෙගෝරියානු ජනවන්දනා කැලැන්ඩරය මේක ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 638 විතර. මෙන්න මේකේ සඳහන් වෙනවා එන් කරීම් කියන ගම්මානය ගැන. ඒ වගේම එහි එලිසබෙත් තුමිය සමරලා අගෝස්තු 28 වෙනිදා මංගල්‍යයක් පැවැත්වූ බව මේ ග්‍රෙගෝරියානු ජනවන්දනා ලිත සඳහන් කරනවා. අන්තිම දේ මම ඔබට කියන්න කැමති අයින් කෙරෙම් ගැන ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකු වූ සේ වුල්ෆ් ඔහු වන්දනා ගමනක යෙදුනා ක්‍රිස්තු වර්ෂ 1102 1103 කියන වර්ෂවල. එහිදිත් ඔහු සඳහන් කරලා තියෙනවා මේ අයින් කෙරීම් කියන ස්ථානයේහි කිතුණු තාපසාරාමයක් තිබුණු බව. මම හිතන්නේ එපමණයි අයින් කෙරෙම් ගැන ඔබට මට කියන්නට තියෙන විස්තර. දැන් අපි යමු වඩා ගොඩක් විස්තර තියෙන, මම හිතන්නේ ඔබ හැම කෙනෙක්ම හුඟක් ආශාවෙන් බලා හිටපු ස්ථානයක් ජේසුතුමාගේ බාල කාලය ගැන කියද්දි, ඒ තමයි බෙත්ලෙහෙම. හොඳයි. බෙත්ලෙහෙම පිහිටියේ යුදයේ කඳුකරේ. මේ ස්ථානය සමහර විට එෆ්‍රාත් කියන ස්ථානයම වෙන්නට පුළුවන් කියලා බයිබල් ශාස්ත්‍රඥයෝ කියනවා. කෙසේ වෙතත් මේ ස්ථානය බෙත්ලෙහෙම ගැන කතා කරද්දි අපිට කියනවා සමහර තැන්වල යුදයේ බෙත්ලෙහෙම කියලත් කියන යෙදුමත් පාවිච්චි වෙනවා. බයිබල් ශාස්ත්‍රඥයෙකු වූ විලියම් එෆ් ඕල්බ්‍රයිට් මේ බෙත්ලෙහෙම් කියන වචනේ තේරුම ගැන අරුත් තුනක් සඳහන් කරනවා. කානානීවරුන්ගේ භාෂාවෙන් ඒකේ තේරුම ලහ්මු කියන ප්‍රාදේශීය දෙවියන්ගේ දේවාලය නැත්නම් දේවස්ථානය එක තේරුමක්. කානානීවරුන්ගේ භාෂාවෙන් ලහ්මු කියන දෙවියන්ගේ දේවාලය. හෙබ්‍රෙව් සහ අරමයික භාෂාවලින් එතුමා කියනවා මේකේ තේරුම අපි කියමු මෙහෙම රොටිගය පාංගය. ඒකෙන් සිංහලෙන් මොන විදිහ අදහසක් එනවද කියලා මට කියන්න අමාරුයි. මම ඒ නිසා ඉංග්‍රීසි වචනෙම කියන්නම්. The house of bread. House of bread. පාන් හදන ගේ. හොඳයි. තුන්වෙනි සහ අවසාන තේරුම බෙත්ලෙහෙම් කියන එකේ අරාබි භාෂාව ආශ්‍රයෙන් වඩාත් වෙනස් අදහසක්. මස් ගේ. House of meat. Meat. මස්. මස් මාංශ
තිබෙන හෝ පිළියල කරන ගෙය. ඉතින් බලන්න එකිනෙකට වෙනස් තේරුම් තුනක් බෙත්ලෙහෙම් කියන නගර නමට තියෙනවා. එතකොට අපි ගත්තොත් පුරා විද්‍යාත්මක කරුණු බෙත්ලෙහෙම ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 8 වෙනි 7 වෙනි සියවස් කරා දිවෙනවා. දැන් මෙහිදී වැදගත් වෙන දෙයක් තමයි බෙත්ලෙහෙමේ සිට රජෙක් වෙන්නට යමෙකුට පුළුවන් වුණා. මේ කවුද මේ රජුරු? අපි බලමු දැන් ඒ ඉතිහාසය ගැන පොඩ්ඩක්. මේ රජුරුවන්ව සූදානම් කරපු හැටි අපිට මුලින්ම අසන්නට ලැබෙන්නේ රූත්ගේ කතාව පරණ ගිවිසුමේ. ඔබ දන්නවා ඒ කුඩා පොත් පිංච බයිබලයේ තියෙන නිල ග්‍රන්ථ ලයිස්තුවේ තියෙන පොතක්, වැදගත් පොතක් රූත්. එතකොට බෙත්ලෙහෙමට නැගෙනහිරින් පිහිටි මිටියාවතේ තමයි මේ රූත් කියන මේ ශ්‍රද්ධාවන්ත යහපත් කාන්තාව මොආබ්හි රූත්. මොආබ් කියන ප්‍රදේශයෙන්, කියන්නේ විදේශීය කතක්, ඒ නිසා ඇයට කියන්නේ මොආබ්හි රූත් කියලා. එතකොට මොආබ්හි රූත් මේ බෙත්ලෙහෙමට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයේ කරල් ඇහුළුවා. ගොයම් කරල්, ගොයම් කියන වචනේ වැරදි, තිරිඟු කරල් ඇහුළුවා. ඇය එසේ කරේ ඇගේ ස්වාමී පුරුෂයාගේ, නැසීගේ ස්වාමී පුරුෂයාගේ මව නැන්දනිය, නැන්දනියත් එක්ක ආපහු බෙත්ලෙහෙමර නැතම් වඩා නිවර්දික ජුදයට, ජුදේ බෙත්ලෙහෙමට ආපහු ආවට පස්සේ අන්න ඒ ස්ථානය බෙත්ලෙහෙම තමයි ජෙස්සේ නොහොත් දාවිත් රජුරුවන්ගේ පියාගේ ගම. රූත් නිසා, ජෙස්සේ නිසා, රූත් හරහා, ජෙස්සේ හරහා දාවිත් රජුරුවන්ට බෙත්ලෙහෙම සම්බන්ධ වෙනවා. ඒ නිසයි මං කිව්වේ කුඩා ගමකින් රජ කෙනෙක් වෙත කියන යෙදුම අපි බොහෝ විට පාවිච්චි කරන්නේ. මේ කුඩා ගම තමයි බෙත්ලෙහෙම. මේ කුඩා ගමේ රූත් හරහා ඇති වූ ඉතිහාසය, රූත් ජෙස්සේ හරහා ඇති වූ ඉතිහාසය අන්තිමට අවසන් වුණේ දාවිත් රජුරුවන්ගේ. ඉතින් දාවිත් රජුරුවන්ගේ ඉතිහාසයට බෙත්ලෙහෙම මහත්සේ වැදගත් වෙන බව ඔබට දැන් වැටහෙනවා ඇති. එතකොට දාවිත් ගැන, දාවිත් රජු ගැන යමක් කිව්වොත් ඔහුගේ පියා තමයි ජෙස්සේ. එතකොට මේ ස්ථානයේදීම තමයි සාමුවෙල් දිවස්පසාදිවරයා මේ තරුණ නව යෞවනය, යෞවන කොළුවා වූ දාවිත්ව තෝරාගෙන එහිදීම සාමුවෙල් දිවස්පසාදිවරයා ඔහුට රාජාභිෂේකය දෙනවා තෛලයෙන් බෙත්ලෙහෙමදී. බලන්න එතකොට බෙත්ලෙහෙම කොයිතරම් වැදගත්. ජේසුගේ කාලයට එන්න ඉස්සර පර්ණගිවිසුමේ ඉතාම වැදගත් උද්ගලයෙකු වන දාවිත් රජුරුවන්ට කොතරම් සමීපද කියලා මේ පුංචි ගම්මානේ. ඒ වගේම තමයි දාවිත් රජුරුවන්ගේ ඉතිහාසය ගැන අපි කිව්වොත් බෙත්ලෙහෙමේදී සොල්දාදුව 3 දෙනෙක් දාවිත් රජුරුවන්ට වතුර අරගෙන ආවා. දාවිත් රජුරෝ මේ බෙත්ලෙහෙමේ පිහිටි අදුල්ලාම් කියන ගල් ගුහාවේ සැඟවිලා ඉද්දි සාවුල්ට බයයි. නමුත් දාවිත් රජුරෝ, එතකොට දාවිත් රජුරෝ ඒ වතුර බිව්වේ නෑ. ඒ වෙනුවට ඒ වතුර ටික අරගෙන ඔහු වතුර නොබී පැන් පවස තියාගෙන ඉඳලා ඒකෙන් ස්වාමින් වහන්සේට පානීය පූජාවක් බෙත්ලෙහෙමේදී ඔප්පු කරා කියලා කියවෙනවා. හොඳයි, දැන් අපි යමු නව ගිවිසුමට. මාක්තුමාගේ සුවිශේෂය
ජේසුගේ උපත ගැන කිසි දෙයක් කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා එහි මාක්තුමා කියන්නේ ජේසුතුමා නාසරෙත් ගමෙන් පැමිණි බව පමණයි. ඒත් අපි ගත්තොත් මතේවුස් සහ ලූක්ස් විශේෂ ඒවායේ තියෙනවා ජේසුතුමාගේ උත්පත්ති කතාව. එතකොට පැහැදිලිව ඒ උත්පත්ති කතාව ඇරඹෙන්නේ බෙත්ලෙහෙමෙන්. ඒ වගේම ජේසුතුමා බෙත්ලෙහෙම උපන් බව මුල් සභාවත් තදින් ඒක අවධාරණය කරලා තියෙනවා. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ මේක ගෙතු කතාවක් නෙමෙයි. සුවිශේෂයේ විතරක් තියෙන එකක් නෙමෙයි. සුවිශේෂයේ ලියවුණු දෙය මුල් සභාව තමාගේම කරගෙන ඒ යථාර්ථය සභාවේ විශ්වාසයට ඇතුල් වුණා. බෙත්ලෙහෙම යනු අපගේ දිව්‍ය ගැලවුම් කාර්යයන්න්ගේ උපන් ස්ථානය කියන එක තමයි ඒගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරේ. ඒ වගේම අප්‍රාධිකාරී සුවිශේෂයක් අප්‍රාධිකාරී ග්‍රන්ථයක් වූ ජාකොබ්තුමාගේ සුවිශේෂයත් මේ බෙත්ලෙහෙම ගැන කතා කරනවා. අප්‍රාධිකාරී කියලා කියන්නේ බයිබලයේ නිල ග්‍රන්ථ ලයිස්තුවට අයිති නැති පොත්. ඒ පොත් රාශියක් පරණ ගිවිසුමෙත් නව ගිවිසුමෙත් තියෙනවා. ඒවා දේවානුභවයෙන් ලියවුණා කියලා අපි පිළිගන්නේ නැහැ. නමුත් මේ අප්‍රාධිකාරී පොත්වලින් අපට පරණ ගිවිසුම වගේම නව ගිවිසුම ගැන ඓතිහාසික ඒ වගේම වෙනත් දේශපාලනික ආර්ථිකමය සමාජීය තොරතුරු රාශියක් එළිවෙන බව ඔබට මතක් කරලා දෙන්න කැමැති. හොඳයි. ඒ වගේම අපි තවත් බෙත්ලෙහෙම ඉතිහාසය දිහා බැලුවොත් සභා ඉතිහාසඥයෙකු වූ එව්සේබියස්තුමා හතරවන සියවසේදී බෙත්ලෙහෙම ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ශුද්ධ වූ ජෙරෝම්තුමා මෙන්න මෙහෙම සඳහනක් කරනවා. ඒ තමයි බෙත්ලෙහෙම් නගරය ඒක නගරයක් වෙන්නට පෙර නැත්නම් ගමක් වෙන්නට පෙර ටම්මෝස් කියන දේවතාවියගේ දෙවොල නැත්නම් පූජාසනයක් දෙවොලක් වෙලා තිබුණා කියලා කියනවා. නමුත් ඉතින් හරියටම ඔප්පු කරපු දෙයක් නෙමෙයි. කෙසේ වෙතත් එහෙම සඳහනක් කෙරිලා තියෙනවා. මීළඟට අපිට කියන්න තියෙන්නේ කිතුනු සභාවේ හතරවෙනි සියවසේදී පමණ හෙලේනා නැමැති රෝමානු අධිරාජිනිය අගරැජින ඇගේ පුත්‍රයා තමයි කොන්ස්තන්තිනු අධිරාජයා. එතකොට මේ හෙලේනා නැමැති රාජිනිය පැලස්තීනයට වන්දනා ගමනක ගියා කියලා කියනවා. ගිහින් ඇය බෙත්ලෙහෙමේ සංචාරය කරලා ඊට පස්සේ මෙහි ලස්සන දෙව් මැදුරක් ගොඩ නැගුවා කියලා කියනවා. ක්‍රිස්තු වර්ෂ 529 දී සමරිතානුවරුන්ගේ විප්ලවය අවස්ථාවේදී බෙත්ලෙහෙම ගොඩක් විනාශ වුණා. ඒ වගේම මේ ජේසුගේ උපත සමරමින් ගොඩ නැගූ ඒ මහා දේවස්ථානයත් විනාශ වුණා. ඒ වගේම මේ ක්‍රිස්තු වර්ෂ 614 දී පර්සියානු සසනීද කියන අධිරාජ්‍ය බෙත්ලෙහෙම අල්ලගන්නට ආක්‍රමණයක් කරා. මෙහිදී වෙච්ච එක වැදගත් දෙයක් කියලා කියවෙනවා ඉතිහාසයේ. ඔවුන් බෙත්ලෙහෙම විනාශ කරන්න ආපුහාම රජ තුන් දෙනා, එහෙම නැත්නම් වඩා නිවැරදි කිව්වොත් ප්‍රඥාවන්තීන් තුන් දෙනා පින්තූරයක් පර්සියානු රෙද්දක නිර්මාණය කරපු
මේ ප්‍රඥාවන්තයන් තුන් දෙනාගේ පින්තූරයක් දැකලා මේ පර්සියානු ආක්‍රමණිකයෝ ඒ දේවස්ථානයට කිසි හිරිහැරයක් එහෙම නැත්නම් ඒ විනාශ කිරීමෙන් වැළකුණා කියලා. හොඳයි. දැන් මම කැමති මේදී කතා කරන්නට බෙත්ලෙහෙමේ දේශගුණය ගැන මේක හරිම වැදගත් වෙනවා අපට. ඒ තමයි දැන් ඔබට දකින්නට ලැබෙනවා මේ දේශගුණික සටහන. ඒ සටහන දිහා බලන්න. ඒ සටහනේ මාස පිළිවෙලට තියෙනවා ජනවාරි පෙබරවාරි සිට දෙසැම්බර් දක්වා. ඊට පස්සේ ඒකේ පළමු වන පේළියේ තියෙනවා වර්ෂයේ උෂ්ණත්වය. වර්ෂයේ වැඩි උෂ්ණත්ව තියෙන මාස බලන්න වර්ෂයේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මේ මාස තුන තමයි වර්ෂයේ අඩුම උෂ්ණත්වයක් තියෙන මාස තුන. ඒ වගේම තමයි අපි ඊළඟ පේළිය බැලුවොත් තුන්වෙනි පේළිය වර්ෂාව ඇති. වර්ෂාව වැඩිම මාස තමයි දෙසැම්බර් ජනවාරි පෙබරවාරි. එවගේම හිමපතනය වැඩිම මාස තමයි දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාස. එතකොට දැන් මෙහිදී ප්‍රශ්නයක් වෙන්නේ මෙවන් ශීත කාලයක ජේසුගේ උපත අපිට දන්වන්න පුළුවන් වුණාද කියන එක ගැන. ඒ පිළිබඳව අපි ඊළඟ වැඩසටහනේදී වැඩිදුරටත් සාකච්ඡා කරමු.